ආයුබෝවන් සුබ දවසක් මගේ මේ විශේෂ පන්තිය සීමන්ෂිප් ඇන් නෝටිකල් නොලෙජ් මුහුදු නැවුසා නාවික දැනුම YouTube එකේ නැවට කලින් මෙතන පේනවා ඇති මම ලියලා දෙනා ස්පෙෂල් ෆයර් ලෙසන් කියලා මම මේ පාඩම කරන්න හිටියේ ඉදිරියේ තව ඉදිරියේදී කරන්න හිටියේ තාම මගේ නැව හඳුන්වා දීම ඉවරයක් නැති නිසා නමුත් මේ පෙරේදා වෙච්ච අවාසනාවන්ත සිද්ධිය මේ විදිය සිද්ධින් මං අවුරුදු 35ක මුහුදු ජීවිතේදී මං අත්විඳලා තියෙනවා MT new diamond මොකද්ද මේ MT කියන්නේ MT කියන්නේ motor tanker මේක තෙල් ගිනියන නැවක් MV කියලා આવොත් motor vessel නමුත් මේක MT එතකොට ඉංග්‍රීසි භාෂාවේ එන හෝඩිය හෝඩියේ එන මේ දෙවනි ඉලක්කම ඉලක්කම නෙවෙයි දෙවනි අකුර A B C මේ B කියන්නේ මේ කෝඩ් සිග්නල් නැවවල තියෙන කෝඩ් සිග්නල් ඒ කෝඩ් සිග්නල් එකේ B කියන්නේ bravo bravo එතකොට මේ bravo එකට එන හඳුන්වා දීමේ කොඩිය තමයි මේ තියෙන්නේ මේ කොඩියෙන් කරන්නේ කියන්නේ කියවෙන්නේ මේ කොඩිය දාලා තියනවා නම් මොනවා හරි නැවක මේකෙන් කියවෙන්නේ I am taking or carrying or discharging dangerous goods dangerous cargo yeah keep clear of me මොකද මේ රතු පාටින් සඳහන් කරන්නේ ඒකයි එතකොට මේක හරිම විශේෂ කොඩියක්. එතකොට මේකට කියන්නේ bravo. දැන් මොකද්ද මේ පසුගිය කාලේ වුණේ මේ MT new diamond tanker එක. එන්ජින් කාමරේ, එන්ජින් රූම් එකේ ඇති වුණා ගින්නක්. බොයිලර් එක පිපිරලා කියලා තමයි කියන්නේ. අපි ඉන්නේ වෙනමම. නමුත් ඒගොල්ලන් ඉන්නේ මහමුදේ. එතකොට මේ ඉන්ජින් රූම් එකේ තියෙනවා ක්‍රමවේදයක් මේ ඉන්ජින් රූම් එකේ තරම් නෙමෙයි ඉන්ජින් රූම් හැම එකේම තියෙනවා ක්‍රමවේදයක් ඉතා ඉක්මනින් ගින්නක් ආවොත් සමතේකට පත් කරන්න නිමා දමන්න මේ ඉන්ජින් රූම් එකේ මේ සිද්ධිය වෙනකොට නැවේ මොකද්ද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ එතකොට වටේටම කට්ටිය ඇවිල්ලා අපේ ලංකාවේ නාවික හමුදාවේ සෙසු ගුවන් හමුදාවේ හාබර් එකේ කට්ටිය වරායේ කට්ටිය ගිහිල්ලා ඉතාම විශේෂිත සේවයක් කරා. මොකද ලංකාවේ අය හරි විශිෂ්ට ගණයේ පුද්ගලු. එතකොට ඇයි මේක ව්‍යාප්ත වුනේ? මේක ව්‍යාප් නවත්ත ගන්න බැරි වුණාද කියන ප්‍රශ්නයක් එනවා. මේ දැන් මම කතා කරන්නේ ගින්දර ගැන. මොකද්ද මේ ගින්දර කියන්නේ? ගින්දර කියන්නේ පාද තුනක් ඇති කෙනෙක් තමයි ගින්දර කියන්නේ. මේ දෙන්නේ ඔක්සිජන් ඊළඟට හීට් එක දහනය ඊළඟට ෆියුල් කියන්නේ තෙල් මොනවා හරි තියෙන්න ඕනේ තුන නැත්තම් ගින්දරක් නැහැ. මේ පාද තුනෙන් එකක් අයින් කරොත් ගින්දරට වැජ වෙන්න බෑ. ගින්දර නැහැ ඇත්ත වශයෙන්ම. එතකොට මේ මම කටු සටහනක් ඇඳලා තිනවා ඉන්ජින් රූම් සමහර නැව්වල මේ මේන් ඩෙක් එකේ තියෙන මේ දෙකයි දොරවල් මේක නැහැ සමහර නැව්වල මේ තුනක් තියෙනවා ඊට අමතරව අපර් ඩෙක් එක සෙකන්ඩ් ඩෙක් එක ඒකෙත් තියෙනවා මේ අතුල්ට යන්න දොරවල් මේ දොරවල් ඇත්තටම වෝටර් ටයිට් එයා ටයිට් යකඩ වලින් හදලා තියෙන්නේ ඉතාලම සුරක්ෂිතව ඉන්ජින් කාමරය වෙන් කරන්න පුළුවන් විදිහට තමයි ඒ දොරවල් හදලා තියෙන්නේ. අද අපි කතා කරන්නේ මේ new diamond MT new diamond ගැන. මේ
ඉන්ජින් රූම් එකේ ඉන්ජින් කාමරේ මේක ඇති වුණාම මේ මේ කැප්ටන්ට මේ මේ දෙන්න හොඳ නැහැ ඒකේ දෝෂාරෝපණය කරන්න හොඳ නැහැ මේක ඉන්නවා කැප්ටන් හා සමාන තව නිලයක් දරනවා චීෆ් ඉන්ජිනියර් ඊට අමතරව සෙකන්ඩ් ඉන්ජිනියර් ඒගොල්ලන් තමයි මේක ඇතුළේ ඔක්කොම වග කියන්න ඕනේ බාරගෙන තියා ඉන්නවා නමුත් කැප්ටන් තමයි මුළු නැවම බාර ගන්න ඕනේ නමුත් මෙතන ඉන්ජින් රූම් එකේ ඉන්නවා චීෆ් ඉන්ජිනියර් එතකොට මේක වෙන් කරන්න පුළුවන් ක්‍රම සිද්ධ ක්‍රමයක් තියෙනවා මේ මේක මේක වෙන් කරන්න පුළුවන් වෙන් කරන්න පුළුවන් කියන්නේ කෙලින්ම ඇතුලේ ඉන්න කට්ටිය ඔක්කොම එළියට දැම්මා මොකද මේ නැව නවත්තලා නැවතිලා තිබ්බේ මේ මේ වැඩේ වෙනකොට එතකොට මේ දොරවල් ටික ඔක්කොම වහනවා උඩ තියෙනවා ඩෙක්ස් වල තව දොරවල් ඒවත් වහනවා ඒවා එයාටයි මෙන්න මෙතන තියෙනවා මේ ඉන්ජින් රූම් එකේ උඩම බෝඩ් ඩෙක් එකේ මෙන්න මේ මේක මේක කියන්නේ ස්කයිලයිට් මේ ස්කයිලයිට් මේකේ කෙරෙන්නේ අතුල්ට වාතාශ්‍රය ලබා දීම එළිය ලබා දීම තමයි මේකෙන් කෙරෙන්නේ එතකොට මේකත් මේ තියෙන්නේ මේ මම ඇඳලා තියෙන්නේ මේ ජනෙල් වගේ මේ වහන්න පුළුවන් වහලා සීල් කරන්න පුළුවන් එතකොට ඒවා සීල් කරනවා එතන තියෙනවා වෙන්ට් මේ වෙන්ටිලේෂන්ස් තියෙනවා ඒ වෙන්ටිලේෂන්ස් තියෙන්නේ අතුල්ට හුලං අදලා දෙන්න මොකද ඇතුළ හරි රස්නේ මොකද එන්ජින් වැඩ කරනකොට ජෙනරේටර්ස් වැඩ කරනකොට নানা ආකාර මෝටර් වැඩ කරනකොට මේ ඇතුළ මාර රස්නයක් තියෙන්නේ මේ එන්ජින් කාමරේ හරියට හොඳයි මේ සීතල කාලේට යුරෝපේ මොකද එතකොට රස්නයක් දැනෙන්නේ නැති හින්දා නම මේක ඉතා ඉක්මනින් නිමා ගන්න තිබ්බ කාර්යයක් මේ මම අඳලා තියෙන්නේ ෆනල් එක මේ මේ ෆනල් එක තියෙන්නේ එන්ජින් රූම් මේ මේ තියෙන්නේ චිමිනි මේ ෆනල් එකේ තියෙනවා මෙන්න මෙතන දොර මේ දොරෙන් ගිහිල්ලා මෙහෙම උඩට ගිහිල්ලා ආපහු මේකෙන් යටින් ආපහු බහින්නත් පුළුවන් එන්ජින් රූම් එකට එතකොට මේ තියෙන ඔක්කොම දොරවල් වහලා ඉවර වෙලා ස්කයිලයිට් වහලා මෙතන වෙන්ට් එකේ තියෙන ෆ්ලක්ස් වහලා මෙතනත් වහලා මේක උඩින් තව තියෙන කෑල්ලක් උඩට යන්න මෙතන මේ මේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මෙතන තියෙනවා තව පොඩි කවුලක් ඒ උඩට යන්න ඒවත් වහලා ඉවර වෙලා චීෆ් ඉන්ජිනේර තිබ්බා සෙකන්ඩ් ඉන්ජිනේර තිබ්බා මේකට ගිහිල්ලා CO2 අරින්න මොකද මේ හැම නැවකම තියෙන CO2 සිලින්ඩර්ස් තියෙන වෙනම කාමරයක් ඒකට කියනවා CO2 රූම් කියලා ඒ CO2 කාබන් ඩයොක්සයිඩ් ඒක ඇරියහනම් මේක ඇතුලේ ගින්දර නිමෙනවා නමුත් මේගොල්ලෝ කරා මං හිතන හැටියට කරන්නේ නැති ඒක මේ නැව් වලට යන කට්ටිය ඉගෙන ගන්න කින්දා ඒක කරන්නේ නැති නමුත් මෙන්න මේ වයින් ගින්දර පැන්න හැටියට පැනලා නැවේ පෝට් සයිඩ් එක මේන් ඩෙක් එකේ හරිය ඔක්කොම ගිනි ගත්තා මම එදත් කියලා දුන්නා මේ බල්ක් හෙඩ් ඊළඟට ඩෙක් හෙඩ් ඩෙක් එක නෙමෙයි ඩෙක් හෙඩ් නමුත් සාමාන්‍ය ඩෙක් එකේ තියෙනවනේ මේ ඩෙක් එක රටක් තියෙනවා මේ තවත් ඩෙක් හෙඩ් වෙනවනේ ඒ වයත් තියෙනවා මේ කුෂන් කරලා වැඩියරක් තියෙන්නේ බල්ක් හෙඩ්ස් තියෙන්නේ ඩෙක් හෙඩ් තියෙන්නේ තනිකර ප්ලයිවුඩ් ඒ වගේ පොලිෂ් කරපු ලී තමයි දාලා තියෙන්නේ ඕවා ගිනි ගත්තට පස්සේ ඒක ඇතුලේ තියෙන ෆෝම් ගිනි ගත්තට පස්සේ ඒ ඒ මදිවට නැවේ එලියට ආපු ගමන් තියෙන්නේ වටේටම පේන්ට් ඒවා ගිනි ගන්නවා ඒවා ගිනි ගත්තට පස්සේ ඊටම මාරුයි මොකද හේතුව මේ ඇතුල වහලා ගින්දරක් නිමන්න පුළුවන් වුණාට එලියට ආපු ගමන් මේ පෝට් සයිඩ් හරි ස්ටාබට් සයිඩ් එලියට ආවොත් මූදු හුළඟ තියෙනවා ඒ හුළඟ තිබ්බාම කිසි chance එකක් නැහැ ගින්න තවත් ඇති වෙනවා ඒකට තමයි මේ ඔක්සිජන් කියලා කිව්වේ අපිට කිසිම ක්‍රමයක් තිබ්බේ නැහැ මේ ඔක්සිජන් හරි හීට් එක නම් කොහොමදත් බෑ මොකද හීට් තියෙන ඉඳන් ෆියුල් තියෙන ඉඳන් බෑ ඔක්සිජන් නවත්තන්න කිව්වා ඔක්සිජන් නවත්තන්න බෑ මොකද ගින්න එළියට ඇවිල්ලා ඉවරයි මොකද කරේ ගුවන් හමුදාව අනිත් ටච් කරේ ඉස්සරහා ටැංකි වලට වතුර ගැහුවා ඒ ගැහුවේ ඇයි ඒකට තමයි කියන්නේ බවුන්ඩරි කූලින් මොකද මේ බවුන්ඩරි කූලින් කරේ එතන තිබ්බේ ඉතාම භයානක කාගෝ ඒ කියන්නේ දෙයක් තමයි තිබ්බේ තෙල් ඩීසල් ඒවා හෙවි ඔයිල් හෙවි ඔයිල් කියන්නේ තාර වගේ ඒවට ඇවුනවා නම් පුදුම ව්‍යසනයක් තමයි අපේ රටට වෙන්නේ අපේ මූදුට වෙන්නේ
मम एक नवक वेडगरा ओय मलक्का स्ट्रेट के सिंगापुर मलेशिया इंडोनेशिया हरी मन हिट गुणा गिनीगत्ट एक इंजिन रूम के निमे एक हेच्चे अतुले गिनीगत्ते हेच्चे अतुले दिब्ब कंटेनर एक अतुले दिब्बे रबर दवास हतरा मारक विदर फाइट अद्दुन्ना फाइट अद्दीला एक करे मे नवट करबु देमाय निमन ट्राई एक अद्दुन्ने ने उत्साह करे ने करे बाउंड्री कोलिंग मुकद एक रबर टिक ओक्कोम इवरुना वेनकम्मा अभी बाउंड्री कोलिंग कर कर हिटिया हरिम दुका मे गिंदर लसन तिब्बट मार चरित्र मे गिंदर के मत तव मे विधियम सिद्धिया मत मम स्कूल एक हाई ये मनी तीन विशिष्ट वराय एडन एडन वराय एडन वराय हर विशिष्ट प्रथम उदय इतना इंडियन सागरे इतना एडन इतना मगे दन्न दन्न हितवते सहोदरी के लगे अन्नत्रम हितवते क्या नम या सेकंड इंजीनियर ने क्या नम लक्ष्मण पेरेरा लक्ष्मण पेरेरा तो मम स्कूल एंड या वेडगरा क्लैन लाइन के नवक या सिंह हिंदा या कलु जाति के किंदा अपे पाठ हिंदा या वेडगरे सेकंड इंजीनियर है ठीक है सेकंड इंजीनियर के अन्य बार दूर राज कार्य करने कमांड या करने के नित्तम इंजन रूम में के एक नोडी में नव क्लैन लाइन ने कर में विधि रूम गिनी करता इंजन रूम में गिनी करता रहा से इधर तिब्बा खलु सुधु बेद्यक एकाले देंग दिंग बहुत दूर आडूई तोर सुद्धा जूनियर थर्ड इंजीनियर्स वाला जूनियर इंजीनियर्स तब बड़े करे सेकंड इंजीनियर आटा थे वो तो या लांगी के या गेला बहुम फाइट आदिला बेलवा मेगा निमन्न या तर चीफ इंजीनियर कैप्टन विदिक कवेला दिन नम सुद्धो अरा ममी सला के वो ए सिद्धांते करा मैं दुर्वालो कोम वाला विंट वाला उपकम अगर लेवला अरिया कार्बन डाइऑक्साइड पस्से तमाय आरंचुने सिद्धिय अंतिम टा या पिच्चिला ने में मेरुने या कार्बन डाइऑक्साइड CO2 आग्रहणे वेला तमाय यह नेतुने ए एकदम से हत्ता पाई इटा मतलब है दिदास नमे माटा होता रहा मतलब मम चीफ ऑफ से इन्नगाले दुबई आबर के अभी नात्तला दिब्ब नवे पियर के दिब्बे जेटी एक अटकार दिब्बे मम निधियगन गया रहा दहाया मारटी तरह में सिद्धिय वेन कोट में बुरुम जाति के किरिया ए जाति क्या नियम विधियट आगे राजकार्य अकुरटम इष्ट करा गिनिगत्ता इंजिन रूम में मैं इंजिन रूम में के तीयनवा सेटल इन टैंक केला टैंक किया ඒ සෙටල් ටැංක් එකෙන් කියන්නේ එන්ජින් එකට ඒ වෙලාවට ගන්න තියෙන තෙල් තියෙන ඒ සෙටල් ටැංක් එකේ. එන්ජින් එකට ජෙනරේටර්ස් වලට දෙන්නත් ඒවයි. මෙතන ගින්නක් ඇති වෙනවා. ටියුබ් ලයිට් එකක් ගිනි අරන් වැටිලා පිච්චිලා එතන එන ලොකු ආහුවක් ගියා. ඉතින් දැන් මේ ගිනි ගන්නවා තෙල් ටැංකිය කාර. මේ නාවිකයා හයියෙන් දැන් මේ ෆයර් කියන එකේ ෆයර් ෆයිටින් කියන එකේ मूला पटंगे පාවිච්චි කරලා අපි ගින්න මැඩ පැවැත්තුවා මම මේ පාඩම විශේෂ පාඩමක් හැටියට හඳුන්වා දෙන්න යන්නේ මෙව්වා හොඳ අත්දැකීම් මම මගේ අවුරුදු 35ක ජීවිතේ නැව් ගිල්ල ගිල්ලක් තියෙනවා මං ඉන්නකොට ගිනි අරුණු ගරහණක් තියෙනවා ආය ගිහිල්ලා ෆයර් ෆයිටින් ලයිෆ් සේවිං කරන්න ඕනේ නැහැ ඒක අත්දැකීම් ලැබලා තියෙනවා मंग हेमोट मे नवक वेडकर आधुनिक भय 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 उन तमंट वेन्नी अतरम जीवित नतिवेन्नी मुखद
මේ ෆයර් ෆයිටින් මිසක් ෆයර් රනින් කියන සිද්ධාන්තයට යන්න එපා. ෆයර් රනින් නෙමේ ෆයර් ෆයිටින්. මම මේ විශේෂ මේ පන්තියක් කරේ දැනුම් දීමක් දැනුවත් කිරීමක් මගේ පන්ති හැම සෙනසුරාදම මම YouTube එකේ දානවා. මං දැනට නවතිනවා ඔබ සැමට සුබ දවසක්.